අද වීඩියෝ එක ස්පෙෂල් හේතුව අද කතා කරන්න යන්නේ විශේෂ මාළුවෙක් ගැන ඇක්වේරියම් හොබි එකේ ඉන්න ගොඩක් අය ආසාවෙන් ඉන්න ටිකක් විතර වලියට බර චන්නි මාළුවෙක් ගැන තමයි අද කතා කරන්නේ මේ වීඩියෝ එකෙන් ෆයිටර්ස්ලා ගැන ඔයා දැනගන්න ඕන හැම දෙයක් ගැනම පැහැදිලිව ඉන් ඩීටේල් කතා කරනවා ෆයිටර් මාළුවෙක් මිලදී ගන්නේදී අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන දේවල් මොනවද ෆයිටර්ස්ලට ගැලපෙන ටැංක් සෙටප් එකක් හදාගන්නේ කොහොමද මෙයාලව ලේසියෙන් ගෙදරදීම බ්‍රීඩ් කරන්නේ කොහොමද මේ වගේ ගොඩක් අය දන්නේ නැති ඒ ෆයිටර්ස්ලා හදනව නම් අනිවාර්යෙන් දැනගන්න ඕන හැම කරුණක් ගැනම සක්මුලක් නෑර ඔයාට දැනගන්න පුළුවන් මේ වීඩියෝ එක ඉවර වෙද්දී. ඒ විතරක් නෙමෙයි මේගොල්ලන්ගේ ටැංක් මේට්ස්ලා කවුද? කෑම වර්ග ගැන බ්ලා බ්ලා හැම දෙයක් ගැනම ෆුල් කම්ප්ලීට්ලි මේ වීඩියෝ එකෙන් ඔයා දැනගන්නයි යන්නේ. වීඩියෝ එකේ අන්තිමට බෝනස් ටිප් එකක් දෙන්නම්. ඒ නිසා වීඩියෝ එක ඉවර වෙනකම්ම රැඳිලා ඉන්න. ඔයාට අලුත් අයිඩියාස් ටිකකුත් එක්ක ෆයිටර්ස්ලා ගැන හැම දෙයක්ම එක වීඩියෝ එකකින්ම දැනගන්න පුළුවන්. අපි මුලින්ම කතා කරමු හොඳ ෆයිටර් මාළුවෙක් තෝරගන්නේ කොහොමද කියලා. ඇක්වේරියම් එකකින් මේන් කෙනෙක්ව ගනිද්දි එතනින් ඉන්න හොඳම කෙනාව තෝරගන්න විදිය දැනන් ඉන්න එක ගොඩක් වටිනවා. එයාලා දැකලා ඇති ඇක්වේරියම් වල මෙයාලව දාලා ඉන්නේ චූටි චූටි ජෑම් බෝතල් වලනේ. ඇයි ඒ? මොකද මෙයාලා ඒ තරම්ම ඇග්‍රසිව්. එකම ටැංකියේ පිරිමි මාළු දෙන්නෙක් දාන්න බෑ. ගැම්මුතින් එතන තනි කරම යුද පිටියක් තමයි. එහෙනම් අලුතෙන්ම ෆයිටර්ස් හදන අපේ යාළුවෙක් ඉන්නවා නම් එයාගේ ටැංකියට මේන් එක මාළුවෙක්ට වඩා දාන්න යන්න එපා. තනියෙන් ඉන්නකොට මෙයාට පාළු ඇති. එහෙනම් දෙන්නෙක්ම දානවා කියලා නම් කොහෙත්ම හිතන්නවත් එපා. රන් වෙන එක මෙයාලගේ හැටි. ඒක සබදාහමින්ම මේගොල්ලන්ට ලැබිච්ච දෙයක්. ඒකනේ අපි මෙයාලට ෆයිටර්ස් කියලාම නම දාලා තියෙන්නේ. මුලින්ම මේ කාරණාව අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕන. කොහොමද හොඳ මාළුවෙක් තෝරගන්නේ මන් දැන් ඔයාලට හොඳ හෙල්දි මාළුවෙක්ගේ ලක්ෂණ සහ හොඳ නැති බෑඩ් කන්ඩිෂන් මාළුවෙක්ගේ ලක්ෂණ ටිකක් කියන්න. එතකොට ඔයාට පුළුවන් මේ ලක්ෂණ තියෙන මාළුව කවුද කියලා බලලා ඉන්න හොඳම මාළුවව තෝරගන්න. මේ දේවල් ටික නම් ඔයා කොලයක් පෑනක් අරන් ලියාගත්තත් කමන්නේ. මොකද ඒ තරම්ම වටින පොයින්ට්ස් ටිකක් තමයි දැන්ලා කියා ඔයාලට කියන්න හදන්නේ. එහෙනම් වීඩියෝ එක පෝස් කරලා කොලයක් අරන් රෙඩි වෙන්න ළමයි. හොඳ මාළුවෙක් නම් එයාගේ ලස්සන බ්‍රයිට් කලර්ස් තියෙනවා. ඒ වගේම නිතරම කෑම හොයන බඩගිනි ස්වරූපයක් තියෙන අපි අර හංග්‍රි මූඩ් එකේ ඉන්නවා කියන්නේ. ඉතින් ඔයාට පුළුවන් මේක චෙක් කරලා බලන්න. ඔයාලගේ ඇඟිල්ල මාළුවට උඩින් පොඩ්ඩක් කිට්ටු කරලා බලන්න. එයා ඒකට රියැක්ට් කරනවා නම් ඒක හොඳ ලක්ෂණයක්. ඊළඟ කාරණාව තමයි මාළුවගේ වරන්. මේවා ඩැමේජ් වෙලා නැතුව හොඳට පිරීලා තියෙනවද බලන්න. තව එතන ඉන්න අනිත් ෆයිටර් මාළුන්ට ඇටැක් කරන ඇග්‍රසිව් මූඩ් එකේ ඉන්නවද කියලාත් බලන්න. ඒ වගේමයි ඔයා මාළුවගේ ළඟට ආවම එයා බලනවා මේ කවුද කියලා. පොඩි ඉන්වෙස්ටිගේෂන් පාරක් දායි ඔයාගෙන. අන්න ඒ වගේ හැසිරීමක් තියෙනවා කියන්නේ එයා හොඳ හෙල්දි මාළුවෙක්. හරි. දැන් අපි බලමු එච්චර හොඳ නැති ලෙඩ වෙලා වගේ ඉන්න මාළුවෙගේ ලක්ෂණ ටික. මේකදී ඔයාට සරලවම කරලා බලන්න පුළුවන්. අර කලින් කිව්ව ලක්ෂණ ටික නැද්ද කියලා බලන එක. ඒ වගේම බෑඩ් කන්ඩිෂන් ෆයිටර් මාළුවෙක් නිතරම හැංගෙන්න බලන. තව ලක්ෂණයක් තමයි සාමාන්‍ය විදිහට නැතුව අමුතු විදිහට පීනනවා නම් ඒකත් එච්චර හොඳ මාළුවෙක්ගේ ලක්ෂණයක් නෙමෙයි. ෆයිටර්ස්ලා කියන්නේ සාමාන්‍ය වාතයෙන් හුස්ම ගන්න ජල ස්තරය ගාවට ඇවිල්ලා එයා බබල් එකක් අරගෙන හුස්ම ගන්න මාළුවෙක්. ඉතින් ලෙඩ වෙච්ච මාළුවෙක් නම් එයා හුස්ම ගන්නේ අමාරුවෙන් වෙන්න පුළුවන්. ඒකට ලොකු මහන්සියක් ගන්නවා වගේ පේනවා නම් ඒකත් බෑඩ් කන්ඩිෂන් මාළුවෙගේ ලක්ෂණයක්. ඔයිට අමතරව මෙන්න මේ ලක්ෂණක් තියෙනවද කියලා චෙක් කරලා බලන්න. ඩල් කලර්ස්, වරල් තැලිල වගේ අගිසිවල කළු පාට ස්වරූපයක් තියෙනවනම්, වරල් විහිදුවාගෙන නැතුව තද කරනගෙන වගේ ඉන්නවනම් ඒවත් බෑඩ් කන්ඩිෂන් මාළුවෙගේ ලක්ෂණ. හරි. දැන් මෙයා දන්නවා කොහොමද ඇක්වේරියම් එකේ ඉන්න හොඳම මාළුවව තෝරගන්නේ කියලා. ඒ ප්‍රශ්නේ ෆිනිෂ්. හැබැයි ලකිය කලින් කිව්වනේ මෙයාලත් එක්ක තව අය හදන්න එපා වලිදා ගන්නවා කියලා. එතකොට ෆයිටර්ස්ලව තනියම දහදන්න පුළුවන්. මේ ප්‍රශ්නේ සමහර විට ඔයාටත් එන්නේ නැති. ඒ හින්දා දැන් අපි ඒ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම නැති කරලා දාමු.
ෆයිටර්ස් ලා දෙන්නේ එක ටැංක් එකක හදන්න බැරි වුණාට වෙන වර්ගවල මාළු ඉන්නවා මෙයාලත් එක හදන්න පුළුවන්. ඒත් ෆයිටර්ස් ලා නොවන අනිත් ඕන මාළු වර්ගයක එක්කත් එහෙම බෑ. ලගිය දැන් ලිස්ට් එකක් කියන්නම්. මේ සෙට් එකේ ඉන්න ඕන මාළු වර්ගයක් එක්ක ෆයිටර්ස් ලා එකට හදන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. දැන් වෙනසකටත් එක්ක පොඩි ෆන් වැඩක් කරමු. ලකිය ඔයාලට දැන් ෆයිටර්ස්ලා ගැන පොඩි ප්‍රශ්න තුනක් දෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ තප්පර පහක් ඇතුළත හරි උත්තරේ දෙන්න. එහෙනම් හරිනේ. ඔන්න පළවෙනි ප්‍රශ්න. මේ අතරින් ෆයිටර්ස් මාළු සම්බන්ධ වැරදි ප්‍රකාශය තෝරන්න. සාමාන්‍ය වාතයෙන් හුස්ම ගත හැක. බෙටා ෆිෂ් නමින් හඳුන්වයි. ඔස්කා මාළු සමග සාමකාමීව ඇති කළ හැක. පිරිමි මසුන් වඩා ආක්‍රමණශීලී. මේක තමයි වැරදි ප්‍රකාශය. ඔස්කා මාළුත් එක්ක නම් කොහෙත්ම ෆයිටර්ස් ලව හදන්න බෑ. ඔස්කා කියන්නේ ෆයිටර්ස් මාළුන්ට වඩා ගොඩක් ලොකු වෙන ඒ වගේම ඇග්‍රසිව් මාළුවෙක්. ෆයිටර්ස් මාළුන්ට අනතුරක් කරන්න ලොකු ඉඩක් තියෙනවා. දෙවනි ප්‍රශ්න. හොඳ හෙල්දි ෆයිටර්ස් මාළුවෙකුගේ ලක්ෂණ දෙකක් කියන්න. ඔන්න ඔයාලට තප්පර පහ ලැබෙන. තුන්වෙනි ප්‍රශ්න. ෆයිටර්ස් මාළු සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න. ෆුල් සයිස් වෙන්න මාස 12ක් ගත වෙයි. සාමාන්‍ය වාතයෙන් පමණක් හුස්ම ගන්න. ෆයිටර් ටැංක් එකට පවර් ෆිල්ටර් සුදුසු වේ. පහසුවෙන් අභිජනනය කළ හැක. මෙයාලා ෆුල් සයිස් වෙන්න ගත වෙන්නේ මාස 3ත් 5ත් අතර කාලය. මෙයාලට සාමාන්‍ය වාතයෙන් වගේම වතුර දියුණු ඔක්සිජනුත් ආශ්වාසය කරලා හුස්ම ගන්න පුළුවන්. ඒ නිසා දෙවැනි එකත් වැරදි. ෆයිටර්ස් මාළුන පවර් ෆිල්ටර්ස් කොහෙත්ම හරියන්නේ නැහැ. මෙයාලට ගැළපෙන වෙනම ෆිල්ටර්ස් වර්ග තියෙනවා. ඒ ගැනත් අපි වැඩිදුර කතා කරමු වීඩියෝ එකේ ඉස්සරහට. හරි මෙතඩ් එකට බ්‍රීඩ් කළොත් ෆයිටර්ස් ලව ගෙදරදීම ලේසියෙන් අභිජනනය කරන්න පුළුවන් ඕනම කෙනෙක්. ඒක කරන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකින්ම ලකිය ඔයාලට කියලා දෙනවා. මේ හැම දෙයක් ගැනම අපි අද කතා කරනවා කොහොමද හරියටම මේ දේවල් කරගන්නේ කියලා. ඉන්න වීඩියෝ එකේ අන්තිම වෙනකම් රැඳිලා ඉන්න ඔයාලට වැඩේ හරියටම කරගන්න පුළුවන් මෙන්න මේ ටික දන්නවා. ඉතින් ප්‍රශ්න තුනෙන් කීයකට හරි උත්තර දෙන්න පුළුවන් වුණාද ඔයාලට? මුල් ප්‍රශ්න දෙක නම් අනිවාර්යයෙන්ම හරියන්න ඕනේ. වීඩියෝ එක මේ වෙනකම් හරියට බැලුවා නම් පළවෙනි එකයි දෙවෙනි එකයි ෂුවර් එකටම හරියන්න ඕනේ. තුන්වෙනි එකට නම් පොඩි chance එකක් දෙන්න පුළුවන්. තාම ඒ ගැන කතා කළේ නැති හින්දා. ඊළඟට අපි ඒ ගැන කතා කරමු. එතකොට වැඩේ complete. දැන් අපි බලමු ෆයිටර්ස් ලට හොඳ ටැංක් සෙටප් එකක් හදන්නේ කොහොමද කියලා. ෆයිටර්ස් ලා හදද්දී ඔයාගේ ගාව තියෙන ටැංක් සයිස් එක එච්චරම බලපාන්නේ නැහැ. පොඩි ටැංක් එකක් තිබ්බත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙයාලා අනිත් මාළු වගේ වේගින් එහා මෙහා පීනන ගොඩක් ඇක්ටිව් මාළු జాතියක් නෙමෙයි. මෙයාලා වැඩි කරද්දී ටැංක් එකට හයිඩින් ප්ලේසස් එකතු කරන්න ඔයාලට පුළුවන්. මේ වගේ හැංගෙන්න තැන් ලයිව් ප්ලාන්ට්ස් වර්ග ටැංක් එකේ තියෙනවා නම් ෆයිටර්ස්ලා මේවට ගොඩක් කැමතියි. එතකොට එයාලගේ ස්ට්‍රෙස් ලෙවල් එක අඩු වෙනවා. ඒ වගේම ඒගොල්ලන්ට ආරක්ෂිත බවක් දැනෙනවා. අනිත් එක තමයි ලයිව් ප්ලාන්ට්ස් වර්ග තියෙනවා නම් තව අමතර වාසි කිහිපයකුත් ලැබෙනවා. මේ ප්ලාන්ට්ස් වලින් දවල්ට වතුර දීලා තියෙන ඔක්සිජන් ප්‍රතිශතය වැඩි කරනවා. ඒ වගේම මාළු පිට කරන අපද්‍රව්‍ය උරාගෙන ටැංක් එක ක්ලීන් එකට තියාගන්න ඒක උපකාරයක් වෙනවා මේ ලයිව් ප්ලාන්ට්ස් වල. ඒ වගේම ඒවා හරි ලස්සනයි. විතරක් නෙමෙයි ටැංක් එකට නැචරල් ලුක් එකකුත් ලැබෙනවා. ඒ හින්දා පුළුවන් තරම් ෆේක් ප්ලාන්ට්ස් වර්ග පාවිච්චි නොකර ලයිව් ප්ලාන්ට්ස් වර්ගම පාවිච්චි කරන්න. ෆයිටර්ස්ලාට ගැලපෙන ලයිව් ප්ලාන්ට්ස් වර්ග කීපයක් මම දැන් ස්ක්‍රීන් එකේ දාන්නම්.
මම දැන් ඔයාලට ස්පෙෂල් බෝනස් ටිප් එකක් දෙන්න. මේ පොයින්ට් එක නම් ඔයාලට කවුරුවත් මීට කලින් කියා දීලා නැතුව ඇති. විශේෂයෙන්ම ලංකා වීඩියෝස් වල නම් කොහෙත්ම මේ කාරණාව ගැන කියවිලා නැහැ තාම. ඔන්න ඔයාලා ෆයිටර්ස්ලා ගැන අලුත්ම දෙයක් තමයි ඉගෙන ගන්න යන්නේ. ඉතින් මේ වගේ වැදගත් දේවල් දැනගන්න ලකියව subscribe කරලා දිගටම set වෙලා ඉන්න කියලාත් මතක් කරනවා. මේ ටික හරියටම හොඳ අවධානයෙන් අහන්න. මාරම වැදගත් දෙයකට තමයි ලකිය එන්න හදන්නේ පොඩි සයන්ස් පාඩමක් එක්කම වැදගත් ටිප් එකක්. ටිප් එක තමයි වතුර මට්ටමට ළඟින් ලොකු කොළයක් වගේ දෙයක් තියලා තියන්න. ඇයි මං එහෙම කියන්නේ කියලා ඉස්සරහට මම පැහැදිලි කරන්නම්. ඔයාලා දන්නවද මේ ලෝකේ ඉන්නවා ලැබිඩින්ත් ෆිෂ් කියලා විශේෂ මාළු කාණ්ඩයක්. ඉතින් මේගොල්ලෝ එයා බ්‍රීතර්ස්ලා. මේ වර්ගයේ මාළුන්ට තියෙනවා ලැබිඩින්ත් ඕගන්ස් කියලා විශේෂ අවයවයක්. මේක නිකන් පේනහළු වගේ අවයවයක් කියලා කියන්න පුළුවන්. මේකින්ද සාමාන්‍ය වායු ගෝලෙනුත් සුස්ම ගන්න මෙන්න මේ අවයවයේ තියෙන මාළුන්ට පුළුවන්. ඒ වගේම කරමල් වලිනුත් වතුර දියවලා තියෙන ඔක්සිජනුත් උරා ගන්න මේගොල්ලන්ට පුළුවන් සාමාන්‍ය මාළු වගේ. එතකොට ලැබිරින්ත් ෆිෂ්ලා නැත්නම් වාතයෙන් හුස්ම ගන්න පුළුවන් මාළු කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. ෆැකල්ටේටිව් එයා බ්‍රීතර්ස් සහ ඔබ්ලිගේට් එයා බ්‍රීතර්ස් කියලා කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. එතකොට ෆයිටස් මාළු වැටෙන්නේ මේ කැටගරි දෙකෙන් ඔබ්ලිගේට් එයා බ්‍රීතර්ස් කියන කාණ්ඩයට. හිතන්නකෝ ඔක්සිජන් සංග්‍රහණය හොඳට තියෙන වතුර එකක් තියෙනවා කියලා. මේකේ දැන් ඔක්සිජන් ගොඩක් දියවිලා තියෙනවා. මේ වගේ ඔක්සිජන් රිච් වතුර එකකදී ෆැකල්ටේටිව් එයා බ්‍රීතර්ස්ලා වාතයෙන් හුස්ම ගන්නේ නැහැ. සාමාන්‍ය මාළු වගේම එයාලා වතුර දියුණු ඔක්සිජන් වලින් තමයි ඉන්නේ. හැබැයි ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වතුර එකකදී ෆැකල්ටේටිව් එයා බ්‍රීතර්ස්ලා වෝටර් සර්ෆේස් එකට ඇවිල්ලා සාමාන්‍ය වාතයෙන් හුස්ම ගන්නවා. ෆයිටර්ස්ලා වගේ මාළු, ඒ කියන්නේ ඔබ්ලිගේට් එයා බ්‍රීතර්ස්ලාට වතුර දියුණු ඔක්සිජන් වලින් විතරක් ජීවත් වෙන්න බෑ. ඔක්සිජන් රිච් වෝට් එකකදී පවා අනිවාර්යයෙන්ම උඩට ඇවිල්ලා සාමාන්‍ය වාතයෙන් හුස්ම ගන්න මෙයාලට සිද්ධ වෙනවා. හැබැයි වතුරෙදිත් හුස්ම ගන්න පුළුවන් කරමල් පාවිච්චි කරලා. ඒ වුණාට අනිවාර්යයෙන්ම වාතයෙන් හුස්ම ගත්තේ නැත්නම් මෙයාලට ජීවත් වෙන්න බෑ. හරි. දැන් ඔයාලා දන්නවනේ ෆයිටස් මාළුන්ට හුස්ම ගන්න නම් නිතරම උඩට පහළට එන්න සිද්ධ වෙනවා. ඔක්සිජන් උරා ගන්න උඩට යනවා, වාත බුබුලක් අරගෙන ආයේ පහළට එනවා. ඒක දැන් දන්නවා. එතකොට මෙයාලා නිදාගන්නේ කොහොමද? දේටයි රෑටයි හැමතිස්සෙම ඕක කර කර ඉන්න වෙනවනේ. ඔව්. ඒක ඇත්ත. හැබැයි ආලු නිදා ගන්නවා කියලා අපි වගේ ඇස් වහගෙන පැය ගාණක් නිදාගන්නේ නැහැ. එයාලා කරන්නේ පතුලට ඇවිල්ලා පොඩ්ඩක් රෙස්ට් කරන එක. ඒ වුණාට ෆයිටර්ස්ලාට නම් පතුලේ ගොඩ වෙලාවක් ඉන්නත් බෑනේ. උඩට ගින් හුස්ම ගන්න වෙනවා. ඔයාට තියෙන්නේ උස ටැංකියක් නම් අඩි කීපයක් වතුර උසට තියෙනවා නම් ෆයිටර් මාළුවට හුස්ම ගන්න ලොකු ශක්තියක් වැය කරන්න සිද්ධ වෙනවා. මේ විදිහට දිගින් දිගටම කරද්දි එයා ටික ටික වීක් වෙන්න පටන් ගන්නවා. අන්න ඒ හින්දා තමයි වතුර මට්ටමට ආසන්නෙන් වෝටර් සර්ෆේස් එක ළඟින් ලොකු කොළයක් වගේ ස්තරයක් තියන්න කියලා මං කලින් කිව්වේ. එතකොට ෆයිටස් මාළුව ඒ කොළේ උඩට වෙලා තමයි රෙස්ට් කරන්නේ. හුස්ම ගන්න ඕන වුණාම එයා ටක් ගාලා වාත බුදුලක් අරගෙන ආයේ කොළේ උඩටම එනවා. ඒක යාලට ගොඩක් පහසුවක්. මේ වගේ කොළයක් හරි මොකක් හරි මාළුවට ඉන්න පුළුවන් විදිහේ ස්තරයක් තිබෙන්නේ නැත්නම් එයා ලොකු දුරක් උඩ පහළ යන්න වෙනවා. ඒ හින්දා ෆයිටර්ස් ටැංක් එක සෙට් අප් කරද්දී මතක ඇතුව මේ දේ කරන්න. මේ දේ ඔයා පළවෙනිම වතාවට ෆස්ට් ටයිම් වෙන්න ඕන දැනගත්තේ. ඒ හින්දා විශේෂයෙන්ම මතක තියාගන්න ඕන පොයින්ට් එකක් තමයි මේක. ඇමසන් සෝඩ් වගේ ප්ලාන්ට් එකක් නම් මේ වැඩේට ගැළපෙනවා. ලොකු කොළ තියෙන ලේසියෙන් ග්‍රෝ කරගන්න පුළුවන් ප්ලාන්ට් එකක් තමයි මේක. එහෙම නැත්නම් ටැංක් එකේ වතුර මට්ටම ගොඩක් උසට පුරවන්නේ නැතුව සාමාන්‍ය තරමකට තියාගන්න පුළුවන්. හැබැයි තව දෙයක් තියෙනවා. ඔයා ටැංක් එකෙන් කටගාවටම වතුර පුරවලා තියෙනවා කියලා හිතන්නකෝ. උඩ හරියටම. එහෙම කළොත් මාළුව ටැංක් එකෙන් එළියට පනින්නත් ඉඩ තියෙනවා. මොකද මෙයාලා හොඳ ජම්පර්ස්. ටැංකින් එළියට පනින්න ට්‍රයි කරනවා. ඒ හින්දා වතුර මට්ටම අඟල් 4ක්වත් අඩුවෙන් පුරවන්න උඩටම පුරවන්නේ නැතුව. ෆයිටර්ස්ලා කියන්නේ ගොඩක් ඇග්‍රසිව් සිමර්ස්ලා නෙමෙයි. මෙයාලා වැඩිය පීනන්නේ කරන්නේ නැති බොහෝ විට එක තැනකට වෙලා ඉන්න මාළු జాතියක්. ඒ නිසා ෆිල්ටර් එකක් තෝරගනින්දි යාලට ගැළපෙන ෆ්ලෝ එක අඩු ෆිල්ටර් එකක් තෝරගන්න එක වැදගත්.
මෙයාලට ස්පොන්ජ් ෆිල්ටර්ස්, හැංග් ඔන් බෑක් ෆිල්ටර්ස්, අන්ඩර් ග්‍රේවල් ෆිල්ටර්ස් ගැලපෙනවා. මෙයාන ස්වභාවික පරිසර වල ඉදදී වතුර හැදෙන ප්ලවාංග, මදුරු කීටය වගේ දේවල් කෑමට ගන්නවා. ගෙදර ටැංකිය එක හදද්දී පොඩි පැලට්ස් වර්ගයක් කෑම විදියට දෙන්න පුළුවන්. ෆයිටස් මාළු හරියට බ්‍රීඩ් කරගන්නේ කොහොමද කියලා රක්ෂණ මීට කලින් ෆුල් වීඩියෝ එකක් ගෙනත් තියෙනවා. ඒ වුණාට මේ වීඩියෝ එකනොත් මම මෙතඩ් එක කියලා දෙන්නම් සරලව. ඔයාලට අයිඩියා එකක් ගන්න. මේක හරිම ලේසි වැඩක් යාළුවනේ. ඔයාටත් කරන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ පොඩි ටැංකියක්, විනිවිද පේන බෝතලයක්, පරිණත වෙච්ච හොඳ මාළු දෙන්නෙක් විතරයි. මුලින්ම ටැංක් එකට පිරිමි මාළුවව දාන්න. ඊළඟට විනිවිද පේන බෝතලයට ගෑනු සිතාව දාලා එයාව මේනට හඳුන්වා දෙන්න ඕන. එතකොට පිරිමි මාළුව පෙන කූඩුවක් හදන්න පටන් ගන්නවා. ඉතර දැම්මට පස්සේ ඒව රඳවන්නේ මේ හදන පෙන කූඩුවේ. මේ විදිහට දවසක් විතර ගියාට පස්සේ ගෑනු මාළුවව ටැංක් එකට රිලීස් කර ගන්න ඕනේ. ඊට පස්සේ එයාලා අභිජනන ක්‍රියාවලිය සිද්ධ කරනවා. ඔයාලට මේ ගැන හරියටම දැනගන්න ඕන නම් ෆයිටර්ස් බ්‍රීඩින් වීඩියෝ එක බලන්න. ඒකදි මම මීට වඩා විස්තරත් එක්ක කම්ප්ලීට්ලි මේ ගැන කතා කරා. කොහොමද පරිණත වෙච්ච මාළු දෙන්නේ හොයාගන්නේ? ඇයි විනිවිද පේන බෝතලයක් ගෑනු මාළුවව ඒකට දාන්නේ ඇයි? බ්‍රීඩින් එක වුණාට පස්සේ අපි කරන්න ඕන විශේෂ දෙයක් තියෙනවා. මේ වගේ හැම ඩීටේල් එකක් ගැනම ඒ වීඩියෝ එකේදී ලකියා පැහැදිලි කරා. ඒ නිසා වැඩි විස්තර මේ වීඩියෝ එකෙන් මම කියන්න යන්නේ හැමෝටම එච්චර අවශ්‍ය නැති නිසා. හැබැයි ඔයාට ඕන නම් මේ වැඩේ සීරියස්ම දැනගන්න ඒ වීඩියෝ එක බලන්න අනිවාර්යයෙන්ම. ඊතුරට වඩා වීඩියෝ එක දික්ුණා යාළුවනේ. එහෙනම් අදට මං ගෙයින් එන්නම්. ඊළඟ සතියේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ලකියාව සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙලා ඉන්න.